තිමන්සා විහාරයේ 2019 වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියේ අනාගතයේ දිනන්න හීන ගොන්නක් පොදි බැඳගෙන තමන්ගේ හීන සපුර ගන්න තියා ශිෂ්‍යත්වයේ ලකුණු දැනගන්නවත් තිමන්සාට තවමත් හැකියාව ලැබී නැහැ. ඇය පදිංචිව සිටින්නේ පොළොන්නරුව බකමූණ උරුබැඳි සියඹලාව ප්‍රදේශයේ. පොළොන්නරුව සියඹලව කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය කවි ලිවීම චිත්‍ර ඇඳීම සඳහා බොහෝ දස්කම් දැක්වුවා. ශිෂ්‍යත්ව විභාගයේ අවසන් කරලා දින දෙකකට පසුව තිමන්සා තමන්ගේ පියා සහ වැඩිමල් සහෝදරිය සමග යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටියේදී මොරගහකන්ද ප්‍රදේශයේදී අනතුරකට ලක් වුණා. එම අනතුරෙන් මේ දරු දෙදෙනාටම තමන්ගේ පියා අහිමි වුණා. තාතනන් නැති වුණා. මගෙත් අත චුට්ටක් කැඩුනා. නංගිගේ ඔළුව තමයි වැදිලා තියෙන්නේ. දැන් ඒ ඔපරේෂන් කරලා එයා තවම දැන් මේ වෙනකන් අවුරුද්දක් විතර වෙනකන් එක්තැන් වෙලා ඉන්නවා. අපිට උදව් කරන්නේ ගමේ අය. අම්මට හිම රස්සාවක් කරගන්නවත් විදිහක් නැහැ නංගි මෙහෙම ඉන්න හින්දා. මේ සියල්ල මැදේ මේ දියණියන් දෙදෙනා ජීවත් කරවන්න මේ අම්මා දෑතේ විරියෙන් හදවතේ ශක්තියෙන් කරන මේ ජීවන සංග්‍රාමය අප කැමරා කාචයේ සටහන් වුණා. දමුල්ලේ නූරැල්ල තම ඔපරේෂන් තුනක්ද හතක් දුකඳ කරා කිව්වා. පෑය හතක් ඔපරේෂන් කරා කිව්වා. මෙයාගේ ස්නායු අරන් දැම්ම කිව්වා. ඒ නූර ડોක්ටර් තමා කියන්නේ මේ හොඳ වෙයි කාලයක් අපිට කියන්න බෑ කියලා. දැන් ඉතින් දුකයි. 2400ක් වෙනවා කිරියක. ඉතින් 2400ක් දීලා කිරිය කරන් දවස් පහයි ඒක දෙන්න පුළුවන්නේ. ඉතින් මාසෙකට කිරි 3-4ක් විතර යනවා. ඉතින් ජීවත් වෙන්න ගොඩාක් අපහසුයි තමයි යාලා ජීවත් වෙන්නේ. අපිට පුළුවන් ආයුරින් උදව් කරනවා. නව වසර එළඹෙන්න තවත් තියෙන්නේ දින කිහිපයක් පමණයි. හිත මිතුරන් පවුලේ අය එක්ක නව වසර පිළිගන්න ඔබ මේ වන විටත් බොහෝ දේ සැලසුම් කරලා ඇති. අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් තිමන්සා එක්කම ජීවිතේ දුක්ඛම් කටළු රසකට මුහුණ දුන් මේ පවුලේ උදවියටත් එළඹෙන නව වසරේදී සැනසුම් සුසුමක් හෙළන්නට කාරුණික ඔබ දායක වනු ඇතැයි අපි අපේක්ෂාවෙන් සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.